අපි විශ්වාස කරනවා එතුමා දීර්ඝ දේශපාලන අත්දැකීම් තියෙන කෙනෙක් හැටියට. එතුමා විශේෂයෙන්ම පසුගිය කාලේ තමන්ගේ කාණ්ඩුවට අරපු අපේ අය පක්ෂය අයත් ඉවත් කරගත්ත කෙනෙක් හැටියට නැවත් සැරයක් ඒ වලේ නොවැටේ කියලා. මම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට කියන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය රැඳෙන්නේ ජාප විරෝධී කඳවුරින්. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට තීන්දුවක් ගන්න උනා එතුමා ජනාධිපතිතුමාට පස්සේ ආණ්ඩුවකට ගිහිල්ලා ආණ්ඩුව ස්ථාවර කරා. ඒ කාලෙට ඒක හරි කියලා කියමුකෝ. ඒක අවුරුදු දෙකකට ගත්තේ අවුරුදු දෙකෙන් පස්සේ ඉවත් වීම තමයි තීන්දුව කළේ. ටිකක් කල් ගියා. නමුත් ඉවත් වුණා. ඒ ඉවත් වීමේ ගෞරවයත් අපි එතුමාට දෙමුකෝ. එතකොට ඒ නිසා පාර්ලිමේන්තුවේ ආයේ පොදු ජනේ එක්සත් පෙරමුණ නේද? සියලු දෙනාම අපි එකට වැඩ කරනවා. එතකොට අපේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඉන්න ඕනේ කොහෙද? ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඉන්න ඕනේ එජාප විරෝධී කඳවුරේ. එජාප වාදී කඳවුරට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ලං කෙරුවොත් විනාශ වෙන්නේ මොකද්ද? ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ජනාධිපතිතුමත් නෙමෙයි, ඒකේ ප්‍රධාන ලේකම්තුමත් නෙමෙයි, මධ්‍යම කාරක සභාවේ ඉන්න ඇත් නෙමෙයි, මුළු ශ්‍රී ලංකා නිදහස් පක්ෂය. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කියන්නේ මොකද්ද? අඛණ්ඩව පැවතුණු, දශක ගණනක් පැවතුණු, ජනාධිපතිවරු ගණනාවක් බිහි කරපු රට මහ වැඩ කරපු දේශපාලන පක්ෂය. ඒ දේශපාලන පක්ෂය විනාශ කිරීම සඳහා වර්තමානයේ නායකතුමා ක්‍රියා නොකරයි කියලා අපි බලාපොරොත්තු වෙමු. අපි විශ්වාස කරමු. මං හිතන්නේ එතුමා ඒකතුමාගේ කණ්ඩායම ලංගු කරයි කියලා විපක්ෂ කණ්ඩායමත් එක්ක ලං කළ විපක්ෂ ක්‍රියාවලිය වේගවත් කරන්න උදව් කරන්න කියලා ඒගොල්ලන්ට කියයි කියලා. එහෙම කෙරුවොත් මේ රටේ දේශපාලනයේ නැවත සැරයක් හොඳ තැනකට එහෙමත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අත් වශයෙන්ම තියෙන තත්වයෙන් ඉහළ තැනකට එසවීමටත් හේතුවක් වෙයි කියලා මම කල්පනා කරනවා. එහෙම නැති වුණොත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තාම කුඩා පක්ෂ ත්‍රිවිල් පක්ෂයක් බවට පත් වෙලා දේශපාලනයෙන් අතුගෑවිලා යාවි.